අයිබෝන් මේ වාහනේ දැක්ක ගමන් ඕනිම කෙනෙකුට හිතෙන්නේ මේක මේ යුදමේ කටයුතු වලට යොදා ගන්න ආයුධයක් එක්ක වාහනයක් කියලානේ. හැබැයි යාළුවනේ මේක යොදාගන්නේ ගිනි නිවීමේ කටයුතු වලට. ඇත්තටම ඉතින් මමත් මේක දැකපු ගමන් හිතුවේ মালටි බැරල් ලොන්චර් එකක් කියලා. ඒත් මේ බලන්න මේකෙන් විශේෂ පවුඩර් එකක් තමයි මේ ගින්න ඉලක්ක කරලා විදින්නේ. අපි හොටෙල් එකකට ගිහින් කාලා බීලා ඉවර වුණාට පස්සේ වේටර්ස්ලාට සිද්ධ වෙනවනේ අනිවාර්යෙන්ම මේසේ උඩ තියෙන ඉඳුල් භාජන ටික අරගෙන ගිහින් ඒ මේසේ සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලා දාන්න. හැබැයි චයිනාවල තියෙන මේ රෙස්ටුරන්ට් එකේ වේටර්ස්ලාට නම් එහෙම කරදරයක් නෑ වගේ. වත් අදම නේද මේ වගේ දෙයක් දැක්කේ. එහෙනම් දාන්න බලන්න වීඩියෝ එකටත් ලයික් එකක්. මේ බලන්න වැලන්ටයින් එකට මෙයා තමන්ගේ පෙම්වතියව මීට් වෙන්න ගෙදර ජනේලෙ ළඟටම ගිහිල්ලා තියෙන්නේ මොකකද කියලා. කොහොමද? අපි ගොඩක් දෙනෙක් ගොඩක් වෙලාවට ගෙවල් ඇතුළට හිර වෙලා කාලා බීලා හිටියට ඇත්තටම අපි හැමෝම කැමතිනේ ටිකක් එලි පහලියට ගිහිල්ලා ඉඳලා හිටලා හරි කෑම වේලක් ගන්න. හැබැයි වැඩේ කියන්නේ අපේ ලෝකේ එහෙම එළියේ ඉඳගෙන කෑම කන්න බැරි තැනුත් තියෙනවා. මෙන්න මේ වගේ පිඟානේ තිබිලා කටට දාගන්න ඩිංගට, බෝතලේ කඩලා වීදුරුවට දාගන්න ඩිංගට, කෑම ටික බීම ටික අයිස් බවට පත් වෙන මෙන්න මේ වගේ තැන්. මැලේසියානු සහ තායිලන්ත වැසි වනාන්තරවලින් පමණක් අපිට දකින්න ලැබෙන මේ අමුතුම සාම්පලයේ ගෙම්බව හඳුන්වන්නේ යාළුවනේ ලෝන් නෝස් හෝන් ෆ්‍රොග් කියලා. කොහොමද බාණ්ඩි? මං ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මේ මිනිස්සු මොකද මේ දහස් ගානින් ගෝනුසු ඇති කරන්නේ, නැත්තම් ගෝනුසු ෆාම් එකක් පවත්වගෙන යන්නේ කියලා කාටද දෙන්න පුළුවන් ඒකට හරියනම උත්තරේ? ගෝනුස්සෙක් දැක්ක ගමන් බයෙන් ඇකිලෙන ඔයාට මතකද දන්නෙත් නෑ මම ඊට කලින් වීඩියෝ එකක කිව්වා සමහර ගෝනුස්සන්ගේ විෂ පාවිච්චි කරනවා කියලා සමහර පිළිකානාශක ඖෂධ නිෂ්පාදනය කරන්න. මේ මනුස්සයා ගහක මුලාස්සට රිංගලා ඉස්සරහට ඇවිදගෙන ඇවිදගෙන ගිහින් අන්තිමට නවතින තැන කොහෙද කියලා බලන්නකෝ. හෝ, ගහේ කඳ දිගෙත් උඩට ගිය දැවැන්ත කපොල්ලක් තියෙනවා නේද? සාමාන්‍යයෙන් ෆෙස්ටිවල් ඔෆ් ද ලයිට්ස් කියලා හඳුන්වන්නේ දීපවාලි උත්සවය වුණාට ජර්මනියේ බර්ලින් නගරයේ හොටෙල් ඩි රෝම් වලදී අපිට දකින්න ලැබුණු මෙන්න මේ විචිත්‍රවත් සැනකෙළිය හඳුන්වන්නේත් ෆෙස්ටිවල් ඔෆ් ලයිට්ස් කියලා. බලන්නකෝ දැකලා තියෙනවද කියලා වා මේ වගේ දෙයක් මීට කලින්. දැක්ක ගමන් හිතුවේ ඇත්තම මූණක් කියලා නේද? ඒ තරම් අපිව රැවටෙන විදිහට ඇත්තම විදිහට මේ බෝනික්කව හදලා තියෙනවනි. මෙන්න මෙයාට තමයි කමේලියන් ටයිල් ෆිෂ් කියලා කියන්නේ. පේනවනේ එයාට තියෙන පාට වෙනස් කිරීමේ හැකියාව කොහොමද කියලා. නමට කලින් කමේලියන් කියලා කෑල්ලක් වැටලා තියෙන්නෙත් ඒකනේ නේද? මෙන්න මේක මම පෙන්නන්නේ මේ වීඩියෝ එක බලන පොඩ්ඩන්ට. දැන් නම් මේ විදිහට ලීරන්නෙත් නැති තරම්. ඉස්සර පලංචියේ ලීරන විදිහ නෙමේ. ස්ටර්ජන් කියලා කියන්නේ විශේෂ 28කින් සමන්විත සාගර කලාපවල ජීවත් වෙන වසර මිලියන ගානක් පැරණි මාළු කාණ්ඩයක්. ඔයාලා හල ඇතින යාළුවනේ කැවියර් කියලා හඳුන්වන මාළු බිත්තර වලින් හදන කෑම විශේෂයක් ගැන. ඉතින් මේ කැවියර් කියන ආහාර විශේෂයේ පට්ටම ගණන්. ඉතින් මේ කැවියර් හදන්න මං අර කලින් කියපු ස්ටර්ජන් මාළුවෙකුගෙන් බිත්තර ලබා ගන්න හැටි තමයි මේ. මෙන්න මේ බීච් එකේ තියෙනවා අමුත්තක්. පේනවද ඔයාටත් ඒක? මේක මේ යාළු හයිපරියලාස්ටික් වීඩියෝ ස්ක්‍රීන් එකක්නේ. බීච් එකක් විතරක් නෙමෙයි, ඉතින් ලොකේෂන් එකකට යන්නේ නැතුව ඕනිම තැනක ඉන්නවා වගේ මේ ස්ටුඩියෝ එක ඇතුළෙම රෙකෝඩින් කරන්නත් පුළුවන්. වාර්ෂිකව කොලොම්බියාවේ පැවැත්වෙන මේ කළුසුදු පෙළපාලිය සහ සැනකෙළිය යාලා සමරන්නේ යාළුවනේ වහල්භාවය අහෝසි කිරීම සිහිපත් කරන්න. ඉතින් මේ විචිත්‍රවත් සම්දර්ශනය නරඹන අතරතුරේ ඔයා තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් නොකරපු කෙනෙක් නම් අපේ මිස්ටර් පුදුමයා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා ඔන් කරගමුද නොටිෆිකේෂන්? Right. Thank you. කපුටෝ කියලා කියන්නේ කොහොමත් ඉදින් බුද්ධිමත් සත්ත්ව කොට්ටාශයක්නේ. මේ පේනවද මෙයා කොච්චර බුද්ධිමත්ද කියලා? Молодец.
සමස්ත චීනය පුරාම ජනප්‍රිය ආහාරයක් විදියට හඳුන්වන මේ හේමුව කියන කළුපාට හතු විශේෂය වාණිජමය වශයෙන් චීනයේ මහා පරිමාණව වගා කරනවා. විශ්වාස කරනවද වසරකට ඩොලර් බිලියන 4ක වටිනාකමක් තියෙන හේමුව හතු ප්‍රමාණයක් චීනු කාලා දානවා කියලා කිව්වම පෙන්නන්නද ඔයාටත් ඔහා මීට කලින් දැකලා නැති විදිහේ අමුතුම විදිහේ කුරුම්බ කැපිල්ල. දකුණු සහ උත්තර ද්‍රව අවට සාගර ජලයේ පමණක් අපිට දකින්න ලැබෙන බොහොම අපූරු සංසිද්ධියක් තමයි මේ බ්‍රිනිකල් කියලා කියන්නේ. මතුපිට ජලය මිදුණු තත්වයක් තුළ හරියට දිය සුලියක් ජල පතුලට කිඳා බහිනවා වගේ ඔයාලා මේ දකින්නේ අයිසිකල් එකක් එහෙම නැත්නම් අයිස් කූරක් නලයක් ක්‍රමයෙන් මිදෙමින් ජලය පතුලට ළඟා වෙන විදිය. ළඟා වුණාට පස්සෙත් ඉතින් මෙයා නිකන් ඉන්නේ නැන්නේ සාගර ජල පතුලත් ක්‍රමක්‍රමයෙන් මෙයා තමන්ගේ අනසකට නතු කර ගන්නවා. අදහගන්නත් අමාරු වයිල්ඩ් ලයිෆ් බැටල් එකක් තමයි යාළුමේ. පේනවනේ මේ තට්ට රාජාලියා නරියක් කටින් එල්ලගෙන යන නරියට අයිටි ගොදුර දැහැගන්න දෙන ට්‍රයි එක. මේ වීඩියෝ එක බලන අයගෙන් කාට හරි තියෙනවද මතකයක් අයිවරි කෝස්ට් වල බීච් එකකට ගොඩ ගහලා තිබ්බ මෙන්න මේ සුදු පාට අමුතුම විදිහේ මුහුදු ජීවියා ගැන? හරියට හරි මේ මාළුවට කියන්නේ මෝලා මෝලා කියලා. මතක ඇතිනේ මීට කලින් මම වීඩියෝ එකක මෙයා ගැන සම්පූර්ණ විස්තරයක් ඔයාලට අරගෙන ආවා. මේ බලන්නකෝ අපි කටට දාගෙන හපලා ගිලින කෑම ටිකක් උගුරෙන් පහළට යන විදිය ඔයාලා දැකලා තියෙනවද කියලා මීට කලින් මේ විදියට. මේ ලෝකයේ සමහර දේවල් තියෙනවා පිටත ඉඳන් බැලුවම බොහොම සංකීර්ණයි වගේ පෙනුනට ඇතුළට බැස්සම බොහොම සරල දේවල්. හැබැයි ඉතින් මං ඔය කියපු කතාව මෙතනට නම් අදාළද දන්නෙත් නෑ. මේ බලන්න මේ වයරින් එකත් ඒ විදියම තමයි. හදිසිය හරි පොඩි අවුලක් ගියොත් ඉතින් sorry.com තමයි. සාගර පතුල කියන්නේ ආලුවනේ තව අවුරුදු දහස් ගානකටවත් ගවේෂණය කරලා අවසන් කරන්න බැරි තැනක් කියලා අපි හැමෝම වගේ දන්නවනි. ඉතින් ඒ සාගර පතුලේ ජීවත් වෙන හරි අපූරු ජීවීන් මිලියන ගානක් අතරින් ඔයාලා මේ දකින්නේ විනිවිද පේන කටුවක් තිබුණු බෙල්ලෙක් හලලා ගිය බොහොම ලස්සන වීදුරු වගේ බෙලි කටුවකට හර්මිට් කියන කකුලුවෙක් රිංගන්න ට්‍රයි කරන විදිය. එනං යාළුවනේ මේකත් එක්කම මම හිතුවාදට මේ වීඩියෝ එකත් මෙතනින් අවසන් කරන්න කියලා. හැබැයි ඉතින් මෙන්න මෙතනක් තියෙනවා වට තවමත් අපේ channel එකේ බලන්න බැරි වෙච්ච වීඩියෝ එකක්. එනං එකත් ක්ලික් කරලා බලන්න. ඒ බලලා පරිස්සමට ඉන්න. මං එහෙනම් අදට මෙතනින් නවතින්නම්. ඔයාලට ජය.